අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ නිශ්ශංකමල්ල රාජ්‍ය සමය ශ්‍රී ලංකා ඉතිහාසයේ විශේෂ පාලකයෙකු ලෙස විශේෂ පාලකයෙකු ලෙස අපට ඔහු හඳුන්වන්න පුළුවන්. ඔහුගේ රාජ්‍ය සමය පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරද්දී අපට අපේ රටෙන් හමුවන වැඩිම සෙල්ලිපි සංඛ්‍යාව විශේෂයෙන්ම ගල්පොත සෙල්ලිපි ඇතුළු සෙල්ලිපි වැඩිම සංඛ්‍යාවක් අපට මුණ ගැසෙන්නේ නිශ්ශංකමල්ල රාජ්‍ය සමයේ මහා වංශයේ දෙවන වෙලුම තුල ඔහුගේ කාලය පිළිබඳ ඔහුගේ වසර 9ක් තරම් කාලය විස්තර කළ තිනි ගාථා 9ක් තරම් ඉතා කෙටි සංක්ෂිප්ත සටහනක් ලෙස කෙසේ නමුත් සෙල්ලිපි වැඩිම සංඛ්‍යාවක් හමුවන ඉතා වැදගත් පාලකයෙක් ලෙස අපර නිශ්ශංකමල්ල රජතුමා හඳුන්වන්න පුළුවන්. නිශ්ශංකමල්ල කියනකොට අපර මතක් වෙනවා ඔහු තමයි නිශ්ශංකමල්ල තමයි අපේ රටේ නිශ්ශංකමල්ල රජතුමා තමයි අපේ රටේ කාලිංග කියන රාජවංශයේ පළමු පාලකයා. හරිද? කාලිංග කියන රජ පෙළපතේ ප්‍රථම පාලකයා බවට පත් උනේ නිශ්ශංකමල්ල රජතුමා. මේ නිශ්ශංකමල්ල රජු කාලිංග වංශයේ උපන් කුමාරයෙක් වන් ඔහු ලංකාවට පැමිණලා ලංකාවේ රාජ්‍ය බලය ලබා ගන්නවා. අපේ ඉතිහාසයේ බලයට පත්වන විශේෂ පාලකෙක් තමයි මහා පරාක්‍රමබාහු. මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු සිංහාසනයට පත් වෙන්නේ ඔහුගේ සොහොයුරියකගේ පුත්‍රයෙක් වූ දෙවන විජයබාහු. දෙවන විජයබාහු දෙවන විජයබාහු රජතුමාගෙන් පස්සේ දෙවන විජයබාහු රජතුමාට රජකම් කරන්න සිද්ධ වෙන්නේ ඉතා කෙටි කාලයක් වසරක් තරම් ඉතා කෙටි කාලයක්. ඔහු මරණයට පත් කරනවා මහින්ද නැමැත්තෙක් විසින්. පළ දෙවන විජයබාහු රජතුමා මරණයට පත් කළා රාජ්‍ය බලය පැහැර ගන්නවා. මහින්ද නැමැත්තාට රජකම් කරන්න වෙන්නේ දින 5යි. දින 5කින් මහින්ද නැමැත්තා මරණයට පත් කරලා තමයි නිශ්ශංකමල්ල රාජ්‍යත්වයට පත් වෙන්නේ. එතකොට නිශ්ශංකමල්ල කියලා කියන්නේ මීට පෙර රජ වූ දෙවන විජයබාහු රජුගේ යුව රජු විදියටත් දෙවන විජයබාහු රජුගේ යුව රජු විදියටත් නිශ්ශංකමල්ල කටයුතු කළ බව මූලාශ්‍රවලින් අනාවරණය වෙනවා. එතකොට මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු අපේ රටේ දේශපාලන ඉතිහාසයේ පොළොන්නරු රාජධානී බිහි වූ ශ්‍රේෂ්ඨතම පාලකයා වෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා. මොහු තමාගේම සෙල්ලිපිවල තමන්ව හඳුන්වාගෙන තියෙනවා කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ. නිශ්ශංකමල්ල රජතුමා තමාවම තමන්ගේම සෙල්ලිපිවල හඳුන්වාගෙන තියෙන්නේ කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියන නාමයෙන්. එතකොට ඔහු චක්‍රවර්ති කියන රාජ්‍ය සංකල්පය භාවිතා කරලා තියෙනවා. කාලිංග වංශයේ උපන් එහෙම නැත්නම් ඔහුගේ පියා බවට පත් වෙන්නේ ශ්‍රී ජයගෝප මහරජ පියා. මව බවට පත් වෙන්නේ පාර්වතී මහාදේවිය. එතකොට ශ්‍රී ජයගෝප මහරජ කියන රජුගේ පාර්වතී දේවියගේ පුත්‍රයා තමයි නිශ්ශංකමල්ල කියලා කියන්නේ. එතකොට නිශ්ශංකමල්ල කාලිංග වංශිකයෙක් මව පියා කියන දෙපාර්ශවයෙන්ම කාලිංග වංශිකයෙක් ලෙස අපට නිශ්ශංකමල්ල රජතුමා හඳුන්වන්න පුළුවන්. නිශ්ශංකමල්ල රජු 1187 සිට 1196 දක්වා වසර 9ක් තරම් කෙටි කාලයක් තමයි රජකම් කරන්නේ. හැබැයි මේ කෙටි කාලය තුල ඔහු අභියෝග රැසකට මුහුණ දෙනවා. ඒ සෑම අභියෝගයකටම පාහි මොහු සාර්ථකව මුහුණ දීලා රාජ්‍ය පාලන කටයුතු ගෙනියන්න සමත් වෙනවා. අපි දන්නවා නිශ්ශංකමල්ල රජතුමාට එල්ල වෙච්ච ප්‍රබලතම අභියෝගය තමයි ඔහු විජාතිකයෙකු වීම. විජාතිකය කියලා කියන්නේ ඔහු කාලිංග වංශිකේ. ඔහු ශ්‍රී ලංකාවේ රාජ්‍යත්ව රූමකරුවෙක් නොවේ. නමුත්
ඔහු රාජ්‍යත්වයට පත් වෙලා ඒ අභියෝගය සාර්ථක ලෙස මුහුණ දෙනවා. නිශ්ශංක මල්ල රජතුමා තමන්ගේ නාමය කාලිංග කියන නාමය රටේ ජනතාව අතරට නිතරම ඒත්තු ගන්වලා ඔහු ඒ අභියෝගය සාර්ථකව මුහුණ දෙනවා. ඔහු නිශ්ශංක සමුද්‍රය, නිශ්ශංක ලතා මණ්ඩපය, නිශ්ශංක රාජසභාව යනාදී නම් නිතර ජනතාවට ගැවසෙන නිතර ජනතාවට කියවෙන නම් බවට පත් කරා. ඒ වගේම කාලිංග ලංකේශ්වර කියන නාමයෙන් කාසිනිකුත් කරා. ඒ වගේම කාලිංග පුරය නිර්මාණය කරා, පොළොන්නරුව කාලිංග පුරය කියලා නම් කරා. ඒත් මේ විදියට කාලිංග කියන නාමය නිතර දෙවේලි ජනතාවට කාලිංග සහ නිශ්ශංක කියන නාමයේ නිතර දෙවේලි කියවෙන. එසේ ගාවුත කණු පිහිටව නිශ්ශංක ගාවුත කණු කියන. මේ සෑම දීකම අරමුණ නිතර ජනතාවට රජුගේ නාමය, රජුගේ වංශය හිත තුලට කාවදින ලෙස ක්‍රියා කිරීම. ඒ වගේම සෙල්ලිපි මාධ්‍යෙන් ඔහුට රාජ්‍ය උරුමය සඳහා ඇති උරුමයන්, රාජ්‍ය උරුමය පිළිබඳ තොරතුරු ඔහු පිළිබඳ තොරතුරු ජනතාවට කියාපෑවා. එනම් මේ විදියට නිශ්ශංක මල්ල රජතුමා කාලිංග ප්‍රභවය අභියෝගය ඔහු යම් ආකාරයක ජයගත්තා. ඒ වගේම නිශ්ශංක මල්ල රජුට මුහුණ පෑමට සිදු දෙවන අභියෝගය තමයි මහා පරාක්‍රමබාහු රජුගේ මොකද්ද බල පරාක්‍රමය, මහා පරාක්‍රමබාහු රජුගේ කීර්ති නාමය. මේ වෙනකොට මහා පරාක්‍රමබාහු රජතුමාගේ චරිතය ජනතාවගේ සිත් සඳන් තුල, සිත් සතන් තුල කිඳා බැහැලා තිබ්බේ. ඒ නාමය ජනතාවගෙන් ඉවත් කරන එක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. ජනතාව බලාපොරොත්තුනේ එවැනි පරාක්‍රමබාහු වැනි පාලකෙක්. එය නිශ්ශංක මල්ලගිරිට නොවුණා. හැබැයි පරාක්‍රමබාහු රජතුමා ඉටු කරපු බොහෝ කාර්යයන් තමා විසින් ඉටු කරා කියන උත්සාහ කරා. තුන්නිකාය සමගි කරා කි කරේ පරාක්‍රමබාහු. නිශ්ශංක මල්ලක් කියනවා කොහේද? වාඳුරුප්ප සෙල්ලිපියේ. වාඳුරුප්ප සෙල්ලිපියේ කියනවා තුන්නිකාය සමගි කළ බව. ඒ වගේම මේ රජතුමා වෙහෙර විහාර රැසක් නිර්මාණය කරන පරාක්‍රමබාහු සේම. ඒ වගේම උදාහරණ විදිහට ගත්තොත් එතන ආගමික සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන්. කියන්නේ ආගම සම්බන්ධිනුත් අභියෝගාවනේ. රජතුමා බුදුදහම වැළඳගෙන වෙහෙර විහාර නිර්මාණය කරා. පොළොන්නරුවේ ඉදිවෙච්ච දෙවැන්ත ස්තූපයක් වන රන්කොත් වෙහෙර නිර්මාණය වෙන්නේ නිශ්ශංක මල්ල රජු අතින්. ඒ වගේම පොළොන්නරුවේ වටදාගය, පොළොන්නරුවේ හැටදාගය කියන්නේ නිශ්ශංක මල්ල රජතුමා නිර්මාණය කරපු දළදා මාලිගාව. හැටදාගය ඊට පස්සේදී තව උදාහරණයක් විදිහට ගත්තොත් නිශ්ශංකලතා මණ්ඩපය මේව නිර්මාණය වෙන්නේ නිශ්ශංක මල්ල රජු අතින්. ඒ වගේම රජතුමා දඹුලු විහාරයේ බුද්ධ ප්‍රතිමා 73 නැත රම්ගිර දඹුලු විහාරය ප්‍රතිසංස්කරණය කළා. දඹුලු විහාරයේ තිබූ බුදු පිළිම 73ක රන්නාලේප කරලා සෙල්ලිපියක් පිහිටුවනවා. ඒ සෙල්ලිපිය උ සඳහන් කරනවා මේ ලෙන මේ ගුහාව ස්වර්ණගිරි ගුහා කියලා නම් කරනවා. ඒක තමයි අද රන්ගිරි දඹුල්ල කියන්නේ හේතුව. එහෙනම් මේ විදියට ආගමිකංශයෙන් ඉල්ලෙච්ච අභියෝගත් ඔහු ජයග්‍රහණය කරා. එතකොට පරාක්‍රමබාහු රජතුමා වගේ ඔහුගේ නමත් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. එහෙනම් අභියෝග රැසක් ඔහු ජයගත්තා. එහෙනම් පරාක්‍රමබාහු රජුගේ කීර්ති නාමය පිළිබඳ අභියෝගයත්, විජාතිකත්වයේ පිළිබඳ අභියෝගයටත් යම් සාර්ථකත්වයකට මුහුණ දෙන්න නිශ්ශංක මල්ල රජතුමාට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි, මකුණ ආගමික අභියෝගෙත් ඔහු ජයගත්තනේ. ඊළඟට රුහුණේ ජනතාවගෙන් ඔහුට විශාල විරෝධයක් ආවා. රුහුණේ ජනතාවගෙන් එදා රුහුණේ ජනතාවගෙන් අභියෝග එල්ල වෙනකොට ඔහු මොකද කරේ? රුහුණු රාජධානියේ සංචාරය කරා. රටේ ජනතාවගේ දුක් ගැනවිලි හොයලා බැලුවා. රටේ ජනතාව අතරට ගියා. ගිහිල්ලා රුහුණේ ජනතාවගෙන් සුබසාධන කටයුතු ඉටු කරා. ඔවුන් වෙනුවෙන් කැප වෙන බව ජනතාවට දැන්නුවා. එනං නිශ්ශංක මල්ල රජතුමා ජනතාව ඉදිරියේ තමන්ගේ නැත්නම් තමන්ට අවශ්‍ය දේ නැත්නම් ජනතාවගේ ඉල්ලපු දේවල් ජනතාවට ලබා දුන්නා. ඒ අතර හොඳම උදාහරණේ තමයි දුගී දුප්පත් ජනතාව ගොවිතැන් කටයුතු කරපු, හේන් ගොවියාගේ ණය කරපු
බදු කැටි අඩ සහ කෙටු කනබ කැටි අඩ සහ කෙටු කනබ කියන බදු අහෝසි කරා ඒ බදු අහෝසි කරපු පාලකයා නිශ්ශංක මල්ල රජු ඒතරජ පරාක්‍රමබාහු රජු විසින් අය කරපු බදු මොහු ඉවත් කරා දුගී ජනතාවට හේන් ගොවියාට බදු සහන ලබා දුන්නා මේ වගේ කටයුතු ඉටු කරා මේ විදියට පරාක්‍රමබාහුගෙන් පස්සේ යුගේ නිශ්ශංක මල්ල කියන නාමය ජනතාවගේ හිත තුළට ඇතුල් කරා ඊළඟට ජනතාවගේ දුගී දුප්පත් ජනතාවගේ හිත දිනා ගන්න රජතුමා කටයුතු කරපු ආකාරය තමයි තුලා බාර දාන දීම තුලා බාර දාන තුලා බාර දාන කියන්නේ හරිද මෙන්න තරාදිය තරාදිය රජුගේ බිසව බිසව මේ පැත්තර දැම්මනම් මේ පැත්තර දාන තෑගි භෝග වස්තුව දීපල් ඒ කියන්නේ දුප්පත් ජනතාවර තෑගි භෝග එහෙම නැත්නම් රජුගේ බරට නැත්නම් රජු නැත්නම් දුවා දරුවා මේ රජ පවුලේ බරට සමාන තෑගි නැත්නම් සුභ සාධන කාර්ය නිතු කරා මේ වගේ දුගී දුප්පත් ජනතාවගේ හිත දිනා ගත්තා රජතුමා රුහුණේ සංචාරය කරපු තැනින් තැන සංචාරය කරපු ගව්වෙන් ගව්වට රජු ගමන්ගත් මාර්ගයේ ගාවුත කණු නිශ්ශංක ගව් කණු පිහිටෙව්වා එවැනි ගව් කණු කතරගමින් වැලිගත්තෙන් යුදගනාව කොස්ලන්ද ආදී ප්‍රදේශවලින් අපට දැක ගන්න පුළුවන් අදත් එනම් නිශ්ශංක මල්ල රජතුමා රුහුණු ජනතාවගේ සිත දිනා ගත්තා ඒ වගේම රජුට පාණ්ඩේ වංශයෙන් ඒ කියන්නේ රජු කාලින්ගනේ පාණ්ඩේ වංශයෙන් අනිකුත් වංශිකයන්ගෙන් එල්ල වූ විරෝධතාවයට ඔහු සාර්ථක ප්‍රචාරක ප්‍රතිපත්තියක් ගෙනිච්චා ඒක තමයි නිශ්ශංක මල්ල රජතුමා කියනවා පාණ්ඩේ වංශිකයෝ හරියට රජකම පතන්නේ සූර්යාට කනා මෙදිරියා අභියෝග කරනවා වගේ මොකද කියන්නේ සූර්යාට කනා මෙදිරියා අභියෝග කරන්නාසේ ඒ කියන්නේ නිශ්ශංක මල්ල රජතුමා සූර්යානම් පාණ්ඩේ වංශී අය අනිකුත් වංශිකයෝ හරියට මගින් රජකම බලාපොරොත්තු වෙන්නේ මොකෙක් වගේද කනා මෙදිරිය ඉන්නවා වගේ එතකොට කවුද සූර්යාට කිසිසේත් ලං වෙන්න පුළුවන් ද කනා මෙදිරියට බෑ ඒ වගේම ඔහු උපමා කරනවා සෙල්පිල මේ පාඩ සඳහන් වෙනවා ඒ වගේම උපමා කරනවා සිංහයා කැනහිලා සිංහයා මම නම් නිශ්ශංක මල්ල නම් රජකම පතන මොවුන් පාණ්ඩේ වංශිකයන් හරියට නිකන් කවුරු වගේද කැනහිලාව එහෙනම් මෙවැනි උපමා අරගෙන ඔවුන් විවේචනය කරා නිශ්ශංක මල්ල රජු තමා රජු ලෙස ජනතාව ඉදිරියේ මෙන්න කවුද කාලිංග චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ කියන නාමයෙන් පෙනී සිටියා ඒ වගේම ජලාසවල ජීවත් වන පක්ෂීන් නොමෙරිය යුතුයි කියන නීතිය පැනෙව්වේ නිශ්ශංක මල්ල රජතුමා එතකොට පරිසරය ගැන මේ අංශ ගැන අවබෝධයකින් රජු කටයුතු කරපු බව පවා අපට අනාවරණය වෙනවා එතකොට කාලිංග වංශික අභියෝගය ඔහු ජයග්‍රහණය කරා මේ අභියෝග ඔහු ජයග්‍රහණය කරා බුදුදහමේ දියුණුව වෙනුවෙන් ඔහු කටයුතු කරා එනම් ශ්‍රී ලංකා ඉතිහාසයේ වසර 9ක් තරම් කෙටි කාලයක් රජ කරපු නිශ්ශංක මල්ල කියන නාමය අපේ රටේ ඉතිහාසයේ සුවිශේෂී නාමයක් බවට පත් වෙනවා. ඔහුගේ සෙල්ලිපි දිවිනී සෑම ප්‍රදේශයකින්ම හමුණු. ඔහු බොහෝ සේවාවන් කළා දිනු. ආගමික අංශයට, ආර්ථික අංශයට, රටේ සෑම ශාස්ත්‍රයකටම යම් සේවාවක් ඉටු කළා දිනු. නිශ්ශංක මල්ල රජතුමාගේ බිසව බවට පත් උනේ අපේ රටේ මෙතනින් පස්සේ නිශ්ශංක මල්ලගේ පසු කාලීනව රජ වෙච්ච කල්යාණවති. ඒ කියන්නේ රජුගේ බිසව ඔහු පසුව ලංකාවේ රජ වෙච්ච රජිනා එනම් කල්යාණවති රජින රජුගේ බිස විදිහට අපට හඳුන්වන්න පුළුවන් මතක් කරන්න පුළුවන් එනම් මේ විදිහට ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් හැබැයි පරාක්‍රමබාහු රජුගෙන් පසු මහා පරාක්‍රමබාහු රජුගෙන් පසු පොළොන්නරු රාජධානියේ බිහි වූ ශ්‍රේෂ්ඨතම පාලකයා බවට නිශ්ශංක මල්ල රජතුමා හඳුන්වන්න පුළුවන්. තව පොඩි මතක් කිරීමක් කරන්න ඕන. නිශ්ශංක මල්ල රජතුමාගේ රාජසභාව රාජසභාවේ විශාල සිංහයෙක්ගේ සිංහාසනයක් අපට දැක ගන්න පුළුවන්. ඒ රාජසභාවේ
ඉතා අලංකාර ලෙස රජු සිංහාසනයේ ඉඳගෙන රාජසභාව මෙහෙයපු බවට සාධක තියෙනවා. විශේෂයෙන්ම රාජසභාවේ සඳහන් වෙන සෙල්ලිපිකේ සෑමසි ආසනයකම ඒ අමාත්‍යවරයා පිළිබඳ තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට ඒ වගේම රජතුමාට රැස් වෙන්න නිශ්ශංකලතා මණ්ඩපය ඉතා අලංකාර ඇතැම් අවස්ථාවල පිරිත් සද්ගායනා ආදී කටයුතු සඳහා පවා මේක යොදාගත් බව සඳහන් වෙනවා. එහෙනම් මේ ආදී සාධක නිශ්ශංක මල්ල යුගයේ සිදුවෙච්ච සුවිශේෂී වැදගත්කම්. එහෙනම් අපේ රටේ ඉතිහාසයේ නිශ්ශංක මල්ල කියන නාමය සුවිශේෂී රාජ්‍ය නාමයක් විදියට අපට සටහන් කරන්න පුළුවන්.